බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශනාවන් සඳහා සෑම මාසිකම යාවචීව සමාජිකත්වය ලබා ගන්නා පිරිස නවනගරයේ මුල් ඒරියාව හිබුටානේ පදිංචි නයනා ශාමලි මහත්මියතුළු පින්වත් පිරිසත් පන්නිපිටියේ පදිංචි ලලිතා පෙරේරා මෑණියන්තුළු පින්වත් පිරිසත් ගොතටුව නවනගරයේ පදිංචි කුෂාන් වික්‍රමරත්න මහතා සහ පවුලේ පින්වත් පිරිසත් කොත්මලේ නවනගරයේ පදිංචි තුසිතා ජයසේකර මහත්මිය චරිත් හෙට්ටිආරච්චි හා හර්ෂ හෙට්ටිආරච්චි යන ආදරණීය දරුවන් පිරිසත් උබයංගොඩ පදිංචි වයි එම් කේ වීරකෝන් මහත්මියතුළු පින්වත් පිරිසත් කොහුවල පදිංචි මාළනී ජයසූරිය මහත්මියතුළු පින්වත් පිරිසත් රාජගිරියේ මැදවැලිකඩ පාරේ පදිංචි නෝමා වල්පිටගේ මහත්මියතුළු පින්වත් පිරිස අයුතුම් ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ එසේ නම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආමුගන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛා පදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසෝ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මොසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මොසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදීන සම්පාදේත ආමුදන්තේ සතු සතු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝනුකෝ භන්ති හේතුකෝ පච්චයෝ යේන මිධේ කච්චෝ චණ්ඩෝ තේව සංඛං ගච්ඡති කෝපන භන්ති හේතුකෝ පච්චයෝ යේන මිධේ කච්චෝ සෝරතෝ තේව සංඛං ගච්ඡති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි සුපුරුදු පරිදි සම හිතසුව පිණිස මුළු ලොවටම ධර්මයේ sannivedanaya කරන ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ මේ පැයට විකාශනය කරන්නට නියමිත දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ අපි හැම කෙනෙකුගේම ජීවිත ගමන සාර්ථක කරගන්න ඇසිය යුතුම අනුශාසනාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දසවන් වලින් අහන්න ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා නැගිට වෙලාව ඉඳලා රාත්‍රී නිින්දට යනතුරු අපට විවිධ දේවල් මේ කන් දෙකට ඇහෙනවා මේ ඇහෙන දේවල් අතරේ උතුම්ම ඇසීම හැටියට බුදුහාමුදුරුව වර්ණනා කළේ අගය කළේ ධර්මයේ ඇසීමයි ඒකට හේතුව අනෙකුත් සෑම ඇසීමක්ම බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල කියලා වෙනසක් නැතුව අහන්න හම්බෙනවා හැබැයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්න හම්බෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරමයි ඒ නිසා ධර්මයේ ඇසීම ඇසීම් අතරේ උතුම්ම ඇසීමයි ඒ ධර්මය අහනව වගේම හිත තුල ධාරණය කර ගැනීමත් ධාරණය කරගත් දහමට අනුව තමන්ගේ හැසිරීම සිදු කරන්න උනන්දු වෙනවා නම් ඒ අයට ප්‍රතිඵල ලබන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා මේ අහන ධර්මය ජීවිතයට එකතු කර ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි හැම කෙනෙක්ම මේ ධර්මානුශාසනා ශ්‍රවණය කළ යුතු වෙන්නේ අද ධර්මානුශාසනාවේ මාතෘකාවේ හැටියට තෝරගත්තේ සංයුත්ත නිකායේ ගාමිනී සංයුත්තේ සඳහන් වන සූත්‍රයක් මේ සූත්‍රයේ නම තමයි චණ්ඩ ගාමිනී සූත්‍රය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට චණ්ඩගාමිනී කියලා මිනිස්සෙක් බුදුහාමුදුරුව හම්බෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න දෙකක් විමසනවා ඒ ප්‍රශ්න දෙක තමයි ධර්මානුශාසනාවේ මාතෘකා ගාථා හැටියට පාඨයන් හැටියට සජ්ජායනා කළේ මොනවද මේ චණ්ඩගාමිනී බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ එක ප්‍රශ්නයක් තමයි කෝනුකෝ බන්තේ හේතුකෝ පච්චයෝ යේන මිධේ කච්චෝ චණ්ඩොත්වේව සංඛං ගච්ඡති බුදුරාමදුරුවනි මේ ලෝකේ සමහර මිනිස්සු රළු ගති ඇති චණ්ඩ ගති ඇති දරුණු මිනිස්සු ගණයට වැටෙනවා එහෙම රළු චණ්ඩ දරුණු කියන කොටසට මිනිස්සු වැටෙන්න හේතු මොනවාද මොන හේතුවක් නිසාද මිනිස්සු රළු වෙන්නේ මොන හේතුවක් නිසාද මිනිස්සු දරුණුයි කියන ඝණයට වැටෙන්නේ මොන හේතුවක් නිසාද මිනිස්සු චණ්ඩි ඝණයට වැටෙන්නේ ඒක එකක් ඊළඟට විමසනවා
कोपन बंते हेतु को पच्चयो येन मिधे कच्चो सोरतो तेव संकं गच्छति। सोरतो कियल कियने मृदु मोलोक कियन अदहस। अहिंसक सनसुन मे समाजे तव पिरिसक सनसुन गणेट वेटेनो। मृदु मोलोक गति तियन उदवीय कियल हंदुन्ननो। यम किसी पुद्गले मृदु मोलोक वेन्न हेतु मनोद केल बुधुहामदुरंगे विमसन। एतकोट एतन प्रश्न देखाय एकक तमय मिनिस्सु दरुणु वेन्ने ऐ अनित प्रश्न तमय मिनिस्सु मृदुमलोक वेनवना मृदुमलोक वेन्ने ऐ अहिंसक वेन्ने ऐ काटवत हिंसावक नुकोट निवेरदि मनसत्यागिन इन मिनिस्सुत इन्नो एवगेम कलुत अनुंट हिंसाम करन मिनिस्सुत मे समाजे इन्नो। एक अन्य पिरिसक रालुई तव पिरिसक मृदुई। रालु के अन्य मुकद्द केल कौरुद दन्नो मृदु के अन्य मुकद्द केल कौरुद दन्नो। इतकोट मृदु वगेम रालु मिनिस्सु अपिट ओन तरह मे समाजे हमु वेनो। मेवट हेतु मोनवाद बुदुहामुदुरंगे विमसान्ने एकाय। एवेलावि बुदुरजानन वहन्से पहेदिली करला देनवा रागो अप्पहीनो होति रागस्स अप्पहीनत्ता परे कोपेंति परेहि कोपियमानो कोपं पातु करोति सो चंडोत्वेव संखं गच्छति। यम किसि केनेक रागय प्रहीन करला नेत्ना रागय पालने करन्ने नेत्ना आन्ने केना एकेना रलु गनेट वेटेनो। ईलंगट दोसो अप्पहीनो होति दोसस्स अप्पहीनत्ता परे कोपेंति परे ही कोपिय मानो कोपं पातु करोति सो चंडोत्वेव संखं गच्छति। यम किसी के ने द्वेषय पालने करने नेतना द्वेषय दुरु करला नेतना द्वेषय पोषने करने के नेतना अन्य एकेना रालु घने ते वेटेनोआ। इलंगटक तुम्हीनी अट पेननोआ मोह अप्पहीनो होति मोहस्स अप्पहीनत्ता परे कोपेंति परे ही कोपिय मानो कोपं पातु करोति सो चंडोत्वेव संखं गच्छति। मोहय पालने करन नत्न मोहय केल कियन्ने मोडकम मुलावीम मुलावेन्ने नतुव वासे करनवा नं एकेना मृदुई। यम किसी के ने मोहें मुला वेला नं एकेने मोडई नं अज्ञानई नं अन्न एकेना रलु गनेट वेटनवा केल पहदिली कला। इतकोट मनुष्येक रलु वेन्नेयि मनुष्येक चंडी वेन्नेयि मनुष्येक दुष्ट वेन्नेयि राग द्वेष मोह पालने करंड बेरिनिसा। राग द्वेष मोह दुरु कले नति निसा अन्न एहिम राग द्वेष मोह पोषणे करगत उदविय रालुई की अल बुधुहामुदुरु देशना करनो। इलंगट में समाजे पिरिसक मृदुमलोक वेन्नी कुमन हेतु निसाद बुधुहामुदुरु पेन्ननो में चंद गामिनीट यम किसी पुद्गलेक रागय पालने करने नम द्वेषय पालने करनो अनं मोहय पालने करनो अनं मे राग द्वेष मोहयंगे तिबेन भयानक कम तेरुं अरगेन ए क्लेशयन यतपत करंड नति करंड महंसि गन्नो अनं ए क्लेशयन नति कल अडुमगाने पालने एकट हरि गत्त केनेक मृदुमलोक चरितेकिं युक्त पुद्गले बावट पत्तेनवाय कियला बुदुहामुदुरु पेन्ननो। एतोट मे समाजे दिहा बलनकोट रलु वेला तियेन्ने वेन कवुरुत् नेवेयि राग द्वेष मोह पालने करंड बेरिवेच्च मिनिस्सु। मे समाजे मृदुमलोक वेला तियेन्ने कवुद राग द्वेष मोह पालने करगत्तु मिनिस्सु। एनिसा बुदुरजानन वहन्से पहेदिली करनवा राग द्वेष मोह पिलिबंदव तमन् बुद्धिमत्त कल्पना करंड वेनो। तम तमंगे जीवित गमन इदिरियट गेन यनकोट सार्थक जीवितय बवट परिवर्तनय करगंड नं मे क्लेशयन पालने किरीम अत्यवश्यई। राग द्वेष मोह पालने करंड ओन। अपे मिनिस्सु
වැරදි වැඩ කරලා ඒ වැරදි වැඩ සාධාරණීකරණය කරන්න නිදහසට කරුණක් කියනවනේ ඕනතරම් මේ ඇත්තන්ට ඇහිලා ඇති ඒ නිදහසට කරුණ මොකක්ද ඔව් අපේ අතින් ඉතින් මදුරුවෙක් වගේ මැරෙනවා තමයි මොකෝ අපි රහත් වෙලාය හොරකමුත් වෙනවා තමයි කාමයන්හි වරදවා හැසිරීමත් වෙනවා තමයි බොරුත් කියවෙනවා තමයි ඉඳලා හිටලා මද්ද්‍රව්‍ය භාවිතා කරනවා තමයි අපි රහත් වෙලා නැහෙනේ රහත් වෙලා නැති නිසා පෘථග්ජන නිසා අපේ අතින් වැරදි වෙනවා කියලා කියනවා හොඳට මතක තියාගන්න කෙලස් තියනවා වෙන්න පුළුවන් හැබැයි වැරදි නොකර ඉන්නත් පුළුවන් ඒක හොඳට මතක තියාගන්න එතකොට මේ රාග ద్వේෂ මොහ පාලනය කරන්ඩ ඕනෑම පෘථග්ජනයෙකුට පුළුවන් සැබවින්ම රහත් ඵලයට පත්වෙච්ච කෙනෙක් තමයි සම්පූර්ණයෙන්ම කෙලස් ප්‍රහීන කරන්නේ ඒක ඇත්තයි හැබැයි රහත්ුනේ නැහැ කියලා වැරදි වැඩ කරන්න ඉඩක් නැහැ පව්කම් කරන්න ඉඩක් නැහැ එහෙම පව්කම් කර කර නිදහසට කරුණක් හැටියට පෘථග්ජනකම හුවා දැක්වුවට වැඩකුත් නැහැ කර්මයට විපාක තියෙනවා ඒ නිසා මතක තියාගන්න රහත් වෙලා නැහැ කියලා වැරදි කරන්න බෑ වැරදි නොකර නිවැරදි මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න ඕන එකයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ පෘථග්ජනෙක් තමයි කෙලෙස් සහිතයි තමයි අපි හැම කෙනෙකුගේම හිතවල රාගය තියෙනවා ద్వේෂය තියෙනවා මෝහය තියෙනවා හැබැයි මේ රාගයේ ස්වභාවය හඳුනාගෙන ద్వේෂයේ ස්වභාවය හඳුනාගෙන මෝහයේ ස්වභාවය හඳුනාගෙන ඒ ක්ලේශයන් පාලනය කරන්න ඕන ඒ පාලනය කරන තරමට තමයි මෘදුමලොක් ස්වභාවයක් ඇති වෙන්නේ එතකොට මෘදුමලොක් වෙන්නේ මොන වගේ හිතක් තියෙන කෙනෙක්ද ප්‍රඥාව තියෙන මිනිස්සේ ප්‍රඥාව හිතේ වර්ධනය කරපු කෙනෙක් තමයි මෘදු මොලොක් ගති වලින් යුක්ත වෙන්නේ මෝඩකම ඉස්මතු කරගත් කෙනෙක් තමයි රළු චණ්ඩි දුෂ්ට වෙන්නේ එතකොට රාග ద్వේෂ මෝහ සහිත හිතක් මෝඩයි ඒ මෝඩකම නිසා රළුයි රාග ద్వේෂ මෝහ පාලනය කළ සිතක් ප්‍රඥාවන්තයි ඒ ප්‍රඥාව නිසා සංවරයි ඒ නිසා මතක තියාගන්න අපි හැම වෙලාවෙම මේ සංවරකම ඇති කරගන්න ප්‍රඥාවන්ත වෙන්න ඕන රාග ద్వේෂ මෝහ පාලනය කරන්න ඕන ඒක නොකර කිසිම ආධ්‍යාත්මික ජයග්‍රහණයක් ලබන්න බෑ ආධ්‍යාත්මික ජයග්‍රහණයක් විතර නෙවෙයි අධ්‍යාපනික ජයග්‍රහණ ආර්ථික ජයග්‍රහණ මේ එකක්වත් ලබන්න බෑ ප්‍රඥා විස්මතු කරගන්නේ නැතුව රාගෝ දෝසෝ මදෝ මෝහෝ එත්ත පඤ්ඤා නගාධති රාගය ద్వේෂය මදය මෝහය වැඩෙන හිතේ ප්‍රඥාවට ඉඩක් හම්බෙන්නේ නැහැ අන්නේ කාරණාව මතක තියාගන්න මම විශේෂයෙන් මේ කාරණාව ගත්තේ මේ කාලීන මාතෘකාව ගැන කතා කරන්න ඕන නිසා දැන් අපේ සමාජයේ එහෙම් මෙහෙම් ප්‍රශ්න මතුවෙච්ච අරගල ඇරඹුණු මිනිස්සු පාරට බැස්ස බෝඩ් කෑලි එල්ලන් යන මට්ටමකට පත් වෙලා තියෙන අවස්ථාවක් නෙමෙයි ඉතින් මේ වෙලාවේ අපි යම්කිසි කාරණාවක් බුදුදහම භාවිතා කරමින් පැහැදිලි කළ යුතුයි දැන් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි අවුරුදු 70 ගානක් මිනිස්සුන්ට වැරදුනා කියලානේ අපි අහනවනේ ඇත්තටම මේ අවුරුදු 70 ගානක් වැරදුනා නම් වැරදුනේ මේ සූත්‍රයට අනුව අපි මෘදුමලොක් නොවි චණ්ඩි වෙච්ච නිසාමයි ඒ කියන්නේ රාග ద్వේෂ මෝහ පාලනයකටවත් මිනිස්සු යොමු නොවුණු නිසායි මේක එක එක්කෙනෙකුට වැරද්ද පටවන්න බෑ මේකේ වැරදිකාරයෝ කවුද කියනක අපි තේරුම් ගන්න ඕන ඒක අපි තේරුම් ගත යුතුම දෙයක් මේක තේරුම් ගන්නේ නැත්නම් ඉදිරියටත් අපිට සාර්ථකත්වයක් ලබන්න පුළුවන්කමක් නැහැ දැන් ජනතා අරගලයක් ක්‍රියාත්මකයි අපි ඇහුවොත් මේ අරගලෙන් මහජනතාව දිනයිද කියලා
මට දෙන්න තියෙන උත්තරේ තමයි කිසිදාක ජනතාව දිනන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මිනිස්සු දිනන්නේ නැහැ. අපි හිතුවොත් දින්නා වගේ එකක් ආවොත් එය තවත් රැවටීමක්ම පමණමයි. තේරුණාද කියන එක? අපි හිතනවා දින්නා කියලා හිතුවොත් ඒක තවත් රැවටීමක්ම පමණමයි. ඇයි මිනිස්සුන්ට දිනන්න බැරි? ඒක අපි කියන්න ඕන. මිනිස්සුන්ට දිනන්න බැරි මිනිස්සු යන මාර්ගය වැරදි. මේ සූත්‍ර දේශනාවට අදාළම කාරණාවක් ධර්මානුකූලව විග්‍රහ කරන්නේ කාටවත් විරුද්ධවත් නෙවෙයි කාටවත් පක්ෂවත් නෙවෙයි මහජනතාව විසින් තේරුම් ගන්න ඕන කාරණාවක් මම මේ කියන්නේ. මේ කාලෙට හොඳම සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකාය සක්ක සංයුත්තේ දුබ්බන්නිය කියන සූත්‍රය. නිතරම අපි මේ සූත්‍රයෙන් බණ කියනවා. මේක මොකද අපිට ඕනම කරන සූත්‍රයක්. දැන් මේ ජනතා අරගලය ප්‍රතිඵලයක් ලස්සන ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා යොමු වෙන්නෙපේ. ඒ නිසා අපි හැමෝම වගකීමකින් කටයුතු කරන්න ඕන. කරනවා නම් කරන්න ඕන දේ තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. දුබ්බන්නිය සූත්‍රය තමයි ජාති ආගම් කුලමල ભેදයකින් තොරව තේරුම් ගන්න ඕන සූත්‍රය. මතක තියාගන්න ආගම් විවිධ වෙන්න පුළුවන්. ජාති විවිධ වෙන්න පුළුවන්. හැබැයි දුබ්බන්නිය සූත්‍රය තමයි එළියට ගන්න ඕන සූත්‍රය. එතන තියෙනවා කරන්න ඕන වැඩේ මොකක්ද කියලා. මේක හැබැයි හොඳට තේරුම් ගන්න. දුබ්බන්නිය කියන වචනේ තේරුම තමයි දුර්වර්ණයි කියන අදහස. ඔයත් දන්නවා බුදුහාමුදුරු මේ දේශනාව සිදු කරන්නේ මේ සුර පුරයේ සිදුවෙච්ච සිදුවීමක් මූලික කරගෙන. සුර පුරයේ සුරයන්ගේ ප්‍රධානියා තමයි සක්‍රදේවේන්ද්‍රයා. සක්‍රදේවේන්ද්‍රයාගේ ආසනය තමයි පාණ්ඩුකම්බල ශෛලාසනය. දවසක් සක්‍රදේවේන්ද්‍රයා මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ නැතිවෙච්ච වෙලාවක මේ ආසනේ ඇවිල්ලා වාඩි වුණාලු යකෙක්. කොයි වගේ යකෙක්ද? පිච්චිච්ච ලී කොටයක පාට තියෙන මිටි මහා උදරයක් තියෙන දුර්වර්ණ යකෙක්. දුර්වර්ණ අප්‍රසන්න මිටි යකෙක්. අර පාණ්ඩු කම්බල ශෛලාසනෙත් එක බලනකොට පේන්නේ නැති ගන්නට ඉන්නේ නැති මිටි. ඉතින් සක්‍රදේවේන්ද්‍ර ආසනේ නැති වෙච්ච වෙලාවකනේ මේ යකා ඇවිල්ලා වාඩි වුනේ. මේ යක්ෂයා මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා ඉන්නවා දැක්ක දිව්‍ය ලෝකේ දෙවිවරු. දෙවිවරුන්ට මේ දර්ශනය දැක්කහම කේන්ති ගියා. දෙවිවරු ඔක්කොම වට වුණා. වට වෙලා මොකද කළේ? අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා හිටපු යක්ෂයාට බනින්න පටන් ගත්ත. ලොකු උද්ඝෝෂණයක් දැන් දිව්‍ය ලෝකේ. දෙවිවරු වට කරගෙන මේ යකාට බනිනවා බනිනවා, මේ ශාරීරික ස්වභාවය කිය කියා බනිනවා, එක එක දේවල් කිය කියා බනින්න ඇති. දැන් උද්ඝෝෂණයක් වුවාම මෙහෙ වගේම තියෙන්න ඇති කියලා හිතාගන්න. ඉතින් අර යක්ෂයා වට කරගෙන බනිනවා. දැන් මොන හයියක් ඇතුවද දන්නේ අපේ සක්‍රදේවේන්ද්‍රගේ පුටු ඇවිල්ලා වාඩි වුණේ. හොඳටම බනිනවා. දැන් එක දෙවි කෙනෙක් බලාගෙන හිටියා මේ සිද්ධිය. මේ කතාව හොඳට අහගන්න. මේ සිද්ධිය බලාගෙන හිටිය බුද්ධිමත් දෙවි කෙනෙක්. මේ දෙවියන්ට පේනවා යකෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මිටි මහා උදරයක් තියෙන අවලස්සන පෙනුම තියෙන යකෙක්. මේ යකාව දැකපු දෙවිවරු වට කරගෙන දැන් බැනගෙන බැනගෙන යනවා. මේ දෙවියන්ට දකින්න ලැබුණා දෙවිවරු බනිනකොට ඒ බනින තරමටම වාඩි වෙච්ච යකා උස යනවා. ලොකු වෙනවා, ලස්සන වෙනවා, ප්‍රසන්න වෙනවා, බල සම්පන්න වෙනවා. මේ දෙවියෝ කල්පනා කළා වැඩේ හරියන්නේ. දෙවියෝ වට කරගෙන බනිනවා, බැනුම් අහන යකා ලස්සන වෙනවා, බල සම්පන්න වෙනවා. මොකක් කරි කරන්න ඕන කියලා ඉක්මනට ගියා සක්‍රදේවේන්ද්‍රය හොයාගෙන. හොඳට කතාව අහගන්න. ඔයත් ඔය හිතනේවත් නෙවෙයි මම මේ කියන්නේ. එක එක ඒවා හිතයි. නමුත් මේක මේ හොඳට කතාව අහගන්න. මේ දෙවියෝ මොකද කළේ? සක්‍රදේවේන්ද්‍රය හොයාගෙන ගියා. ගිහිලි ඉවර වෙලා සක්දෙවිඳුට කියනවා, සක්දෙවිඳුනි ඔබතුමා ආසනේ නැති වෙච්ච මේ වෙලාවේ අන්න පිච්චිච්ච ලී කොටයක පාට තියෙන මිටි සිරුරක් තියෙන මහා උදරයක් තියෙන යක්ෂයෙක් ඇවිල්ලා පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා.
මේ යකා ඇවිල්ලා වාඩි වෙලා ඉන්නව දැකපෝ දෙවිවරු වට කරගෙන සක්දවිඳුනි යකාට බනිනවා මේ යකාට බනින තරමකට පුදුමක මහත සක්දවිඳුනි දෙවිවරු බනින තරමටම යකා ශක්තිමත් වෙනවා ලස්සන වෙනවා බල සම්පන්න වෙනවා මොකක් හරි කරන්න සක්‍ර දේවේන්ද්‍රය කියන්නේ අඥානෙක් නෙවෙයිනි බුද්ධිමත් අනිත් දෙවිවරු වගේ වැඩ කරන්නේ හොඳට හිතලා තමයි වැඩ කරන්නේ සක්‍ර දේවේන්ද්‍රය කල්පනා කළා එකත් එකටම මේ ඇවිත් ඉන්න යකා නිකන් යකෙක් නෙවෙයි මේ යකා ක්‍රෝධය කාල ජීවත් වන කේන්තිය කාල යැපෙන යකෙක් දැන් එතකොට මේ යකා ආසනේ වාඩි වෙලා තියෙන්නේ කණ්ඩ කෑම හොයාගෙන එහෙම ඇවිල්ලා වාඩි වෙච්ච යකාට දෙවිවරු මොකද කරලා තියෙන්නේ බැනගෙන බැනගෙන ගියා කියන්නේ මේ යකාට යැපෙන්න ඕන කරන ශක්තිමත් වෙන්න ඕන කරන ආහාර ටික ලබා දීලා සක්‍ර දේවේන්ද්‍රය කල්පනා කරනවා දැන් දෙවිවරු ටික ඔක්කොම එකතු වෙලා අර දුර්වල යකාව ශක්තිමත් කරලා දුර්වල යකාව ශක්තිමත් කරලා කවුද මේ ශක්තිමත් කළේ දෙවිවරු ටික එකතු වෙලා සක්‍ර දේවේන්ද්‍රය කල්පනා කළා මේ යක්ෂයා මට්ටු කරන්න ඕන කරන කෑම දීලා හරියන්නේ නැහැ සක්‍ර දේවේන්ද්‍රය මොකද කළේ එතනට ගිහිල්ලා දැන් යනකොට මහා ප්‍රතාපවත් යකෙක් මයි දෙවිවරු බැනලා බැනලා කණ්ඩ දීලා දීලා හොඳට හැදිලා යකා ඉතින් සක්‍ර දේවේන්ද්‍රය මොකද කළේ මේ යකා ඉස්සරහා ධන ගහලා වැඳගත්තා මොකද දැන් කේන්ති ගන්න බෑනේ කේන්ති ගත්තොත් තවත් යකා ලස්සන වෙනවා සක්‍ර දේවේන්ද්‍රය මොකද කළේ කේන්ති ගත්තේ නෑ වැඳගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කළා කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනකොට යකාට ඕන කෑම ලැබුණේ නෑ යකාට කණ්ඩ නැති වෙනකොට මොකද උනේ යකා දුර්වල වුණා යකා නැවත මිටි වුණා යකා අතුරුදහන් වෙලාම ගියා එතකොට දෙවිවරු විසින් පෝෂණය කරපු යක්ෂයා බුද්ධිමත් සක්‍ර දේවේන්ද්‍රයා නැවත දුර්වල කරලා නැති කරලම දැම්මා මෙන්න මේ කතාව දුබ්බන්‍ය සූත්‍රයේ පුරාවට විග්‍රහ වෙනවා මේ මම මේ කොහෙවත් හදාගත්ත කතාවක් නෙවෙයි සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ දුබ්බන්‍ය සූත්‍රය මේ සූත්‍රේ සමාන් වෙන්නේ මේ කතාවේ මේ ඇත්තක්ද බොරුවක්ද කියලා විද්‍යායසින් බලන්න ඒව කරන්න යන්න ඕනේ මේ කතාවෙන් දෙන ගැමුරු පණිවිඩය අද ගන්න මේ කතාවේ වැදගත්ම කාරණා කිහිපයක් තියෙනවා එකක් තමයි මේ වාඩි වෙච්ච යකාගේ හැටි ඊළඟට ඒ යකා ඉස්සරහා දෙවිවරු මොකක්ද කළේ ඒ දෙවිවරු කරපු වැඩේ නිසා යකාට මොකක්ද උනේ ඒ ශක්තිමත් වෙච්ච යකා ඉදිරියේ සක්‍ර දේවේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ඒ සක්‍ර දේවේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගයෙන් යකාට මොකක්ද උනේ ඔන්න ඔය ටික අපි හිතන්න ඕන අද මං කියවනේ මොනතරම් ජනතාව අරගල කළත් ජනතාව දිනන්නේ නැහැ කියලා දිනුවා වගේ පේන්න මොන උත්තර ආවත් එයත් තවත් රැවටීමක්ම විතරක් වෙනවා කියලා මම කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි මිනිස්සු කරන්නේ අර දෙවිවරු කරපු වැඩේ මෙච්චර කාලයක් කරලා තියෙන දෙවිවරු කරපු වැඩේ ඒ දෙවිවරු කරපු වැඩේ කරගෙන යන නිසා කවදාකවත් අපිට දිනන්න හම්බෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න අපි එහෙනම් කරන්න ඕන සක්‍ර දේවේන්ද්‍රය කරපු දේ මම්මි අර වාඩි වෙච්ච යක්ෂයාට උපමා කරන කණ්ඩායමක් ඉන්නවා මේ රටේ ලෝකේ ඒ වෙන කවුරුත් නෙවෙයි පුද්ගල වශයෙන් කතා කරන්න ඕනේ මෙන්න මේකයි මේ රටේ ඉන්නවා මිනිසුන්ගේ රාගය කාල යැපෙන යක්කුවාගේ මිනිස්සු මං ඒ ගැනයි කියන්නේ වෙන කාටවත් නෙවෙයි මේ කියන්නේ හොඳට මතක තියාගන්න එක පුද්ගලික ඉලක්ක කරගෙන නෙවෙයි මං ඒකයි කිව්වේ ඇත්ත හිතන කතාව නෙවෙයි මම කියන්නේ කියලා මේ රටේ ඉන්නවා මිනිසුන්ගේ රාගය කාල යැපෙන යක්කුවාගේ මිනිස්සු නැද්ද රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරයෝ ඊළඟට ඔය එක එක තැන් හදලා දීලා මිනිසුන්ට දුරාචාර යෙදෙන්න සල්ලි අරන් කාඹර විකුණන මිනිස්සු ඉන්නේ හොඳටම දන්නවා මේ දුරාචාරයේ මේවා යෙදෙන්නේ කියලා හරි එතකොට මිනිසුන්ගේ තරුණීන්ගේ දරුවන්ගේ රාගය අවුස්සලා ඒ රාගය අවුස්සගත්ත අයගෙන්
හම්බ කරගෙන අනුන්ගේ රාගය කාලා යැපෙන යක්කු ඉන්නවා බල සම්පන්නද නැද්ද රටේ ඒ අය බල සම්පන්නයි ඒ අය යන්නේ මහා ලොකු වාහන වලින් ඒ අයට මහා ධනයක් තියෙනවා බලයක් තියෙනවා එතකොට මොකද්ද වෙලා තියෙන්නේ රාගය අවුස්සගත්ත රටවැසියා තමන්ගේ ශක්තිය අර යක්කුන්ට දීලා යක්කු බල සම්පන්න කරලා තියෙන්නේ මෙච්චර කාලයක් කරලා තියෙන්නේ ඒකයි එතකොට මිනිසුන්ගේ ශක්තිය දුර්වලයි අර රාගය කාලේ යැපෙන යක්කු බල සම්පන්නයි ඔන්න එකක් දෙක ද්වේෂය කාලේ යැපෙන යක්කු වාගේ මිනිස්සු ඉන්නවා ඒ අයට ඕන කරන ද්වේෂය පපිදීන් දීලා තියෙනවා ඔය බල සම්පන්න රාජ්‍යයන් ජාත්‍යන්තර ඒවා පිළිබඳව කල්පනා කළොත් ඔය බලගත් රාජ්‍යයන් ඒ තරම් බලගත් තත්වයට පත් වෙලා තිබෙන්නේ ජාතීන් අතර යුද්ධ ඇති කරවලා ආගම් අතර ප්‍රශ්න ඇති කරවලා ප්‍රාන්ත අතර යුද්ධ ඇති කරලා දෙපැත්තම ගහගන්න සලස්සල දෙපැත්තටම ආයුධ විකුණලා නැතුව වෙන ක්‍රමයකින් නෙවෙයිනේ එතකොට අර ද්වේෂය කාලා යැපෙන යක්කු බල සම්පන්නද නැද්ද බල සම්පන්නයි ගහගන්න අපි හැමදාම දුර්වලයි එකාට එකා නැති අපි හැමදාම දුර්වලයි අන්න අර අය බල සම්පන්නයි අද මිනිසුන්ගේ ළඟ බලය නැහැ තියෙන්නේ අන්න අර ද්වේෂය කාලා යැපෙන අය ළඟ ඔය දෙක තුන්වෙනි එක අපේ රටේ ලෝකේ ඉන්නවා මත කාලා යැපෙන යක්කු වාගේ මිනිස්සු ටිකක් දරුවෝ ටික මත් කරලා තරුණ තරුණියෝ මත් කරලා වැඩිහිටියෝ මත් කරලා මේ සමාජයේ වැදගත් ක්ෂේත්‍රවල ඉන්න වැදගත් මිනිසුන්ව මත් කරලා ඒ මත කාලා යැපෙන යක්කු වාගේ මිනිස්සු ඉන්නවා බාර් මුදලාලිලා එහෙම ඈ මිනිසුන්ව මත් කරලා ඒ අය ශක්තිමත් වෙලාද නැද්ද ශක්තිමත් වෙලා ඒ අයට සල්ලි තියෙන ඉතිරෙන්න හැබැයි ඒ අයට ශක්තිය දුන්නු මිනිස්සු දුර්වලයි ඒ නිසා හොඳට මතක තියාගන්න අද එතකොට මිනිසුන්ගේ බලේ කාලඟද තියෙන්නේ බාර් මුදලාලිලා ළඟ ඊළඟට මේ සමාජයේ ජීවත් වෙන මෝඩකම කාලා සමාජයේ මිනිසුන්ව ළමයින්ව තරුණ තරුණියන්ව මෝඩය බවට පත් කරලා අන්තට්ටු පළඳලා ඒ මෝඩකම කාලය යැපෙන යක්කුවාගේ මිනිස්සු ඇතම් මාධ්‍ය වැඩසටහන් ටික බලන්නකෝ ඈ ඇතම් මාධ්‍ය වැඩසටහන් එතකොට ඒවාතුලි මිනිස්සු මෝඩය බවට පත් කරනවා ඒ මෝඩකම කාලා ඒ අය පෝසත් වෙනවා ශක්තිමත් වෙනවා අද මිනිසුන්ගේ බලය තියෙන්නේ මිනිස්සු ළඟ නෙවෙයි ඒබඳු මාධ්‍ය ළඟ තේරුණාද කියන එක එතකොට මෙච්චර කාලයක් වෙච්ච දේ මම මේ කියන්නේ කිසිම මේකක් නෙවෙයි මේ විදියට යනවා නම් කිසිම දවසක මිනිසුන්ට දිනන්න හම්බෙන්නේ නැහැ ඒක කියන්න දෙපෙයි ඒක කියන්න ඕන ඔය මොන අරගල කළත් තේරුමක් නැහැ නෑම තමයි ඇයි නැත්තේ මේ වෙනස වෙන්න ඕන ඒක නැතුව වෙන්නේ නැහැ එතකොට රාගයේ කාල යැපෙන යක්කුවාගේ මිනිසුන්ව අපි බල සම්පන්න කරලා ද්වේෂයේ කාල යැපෙන යක්කුන්ව බල සම්පන්න කරලා මත කාල යැපෙන යක්කුන්ව අපි බල සම්පන්න කරලා මෝඩකම කාල යැපෙන යක්කුන්ව අපි බල සම්පන්න කරලා ඒ අය බල සම්පන්නයි ඒ අය ශක්තිමත් මිනිස්සු දුර්වලයි දුර්වල මිනිස්සු කෑ ගැහුවට මිනිසුන්ට ජය කම්බෙන්නේ නැහැ ජයගන්නෙම ඒ මිනිසුන්ගේ ඒ ශක්තිය කාලා ශක්තිමත් වෙච්ච පිරිසක්මයි මේ රට වනසන්නේ ඇරෙමයි ඒ අය මාසයකට සැරයක් සුපිරි රටවල් වලට ගිහිල්ලා රුපියල් ඩොලර් බවට පරිවර්තනය කරනවා හොඳට මතක තියාගන්න රුපියල් ඩොලර් බවට පරිවර්තනය කරනවා අපේ මිනිස්සු දුක් විඳිනවා එතකොට දැන් මේ ප්‍රශ්නයට විසඳුමක් ඕනනේ ඔන්න මම දැන් කියනවා සැබෑ ජනතා අරගලය මේක තමයි කරන්න ඕන හැබැයි මේක පාරට බහින තරම් ලේසි නෑ ඒ නිසා ජනතාව කරන්නෙත් නෑ මගේ අදහස ප්‍රාර්ථනාව අනේ මෙන්න අරගලය මේ දේ කරනවා නම් ප්‍රශ්න ඉවර වෙනවා හැබැයි ඒක ලේසි නෑ මොකක්ද කරන්න ඕන සක්‍ර දේවේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගය ගන්න ඕන අඩුම ගානේ පටන් ගන්න ඕන
රාත්‍රි සමාජ ශාලා වර්ජනය කිරීමක් අපේ අය රාගය අවුස්සගෙන ඒ රාගයේ කාල යැපෙන යක්කුන්ට ශක්තිය දෙන්නේ නැතුව තමන් රාගයේ පාලනය කළ යුතුද නැද්ද මං ඒකයි කිව්වේ බුදුදහමෙන් හැරෙන්න උත්තරයක් නෑ මේවට රාගයේ පාලනය කරගන්න හැබැයි ලීසි නෑ ඒකනේ දුරාචාරයට යන්න පුරුදු වෙච්ච මිනිස්සු මොන ක්‍රමයකින් හරි ඒ පාර යනවා මිසක් ඊට විරුද්ධ පාරක යන්නේ නැහනේ මේ කියන්නේ රාගය පාලනය කරන්න රාගය කාල යැපෙන යක්කුන් පෝෂණය කරන්න එපා ඊළඟට ద్వේෂයේ කාල යැපෙන යක්කුන්ට ඕන විදියට කේන්ති ගන්න එපා අන්‍යෝන්‍ය වශයෙන් ගැටෙන්න හදන්න එපා ඉවසීම පුරුදු පුහුණු කරන්න ඕන රටවැසියා එක එක්කෙනාට ඕන ඕන විදියට ඇවිස්සෙන්න ඒව කරන්න යන්න හොඳ නැහැ මොකද හේතුව අපිත් නොදැන අපි විකිනෙන අමුතු රටක් මේක හොඳට මතක තියාගන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න වෙන බල සම්පන්න වෙන වෙන අය ඉන්නවා ඒ නිසා භයානකයි ද්වේෂය පෝෂණය කරන්න එපා ඊළඟට මත් වෙන්න එපා අපේ මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නවත්තන්න ඕනේ හොඳට මතක තියාගන්න කොරන්න පුළුවන් වේද ඔය ජනතා අරගලය ඈ මත් වෙන්න නැතුව අරගල කරන්නත් බැරි මට්ටමක් නෙවිලා තියෙන්නේ මත් වුණොත් තමයි අරගල කරන්නත් පුළුවන් ඒ චින්තනයේ නේ තියෙන්නේ කවදාකවත් දිනන්න බෑ මම මේ කියන කතාව බොරුද කියලා බලන්න අද සමහරකිට දොස් කියාවි හැබැයි කවදාකවත් දිනන්නේ නැහැ තවත් කබලෙන් ලිපට වැටෙනවා මිසක්කා ගොඩේමක් ඉන්නේ එතකොට බාර් මුදල්වල ටික වට්ටන්න නම් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නවත්තන්න වෙනවද නැද්ද තම තමන් හිතන්න තම තමන් අරගලය ගන්න අතට ඒ අය තමයි මේ රටවල් අපිව දුප්පත් බවට අපිව පල්ලෙ යමට්ටමට ලක් කරලා තියෙන්නේ එතකොට අපේ තරුණයෝ ටික දරුවෝ ටික වැඩිහිටියෝ ටික මත් නොවි ඉන්න පුළුවන් නම් අන්න ඒ අයගේ බලය බිඳෙනවා ඊළඟට ඔළුව විකාර කරන අපේ මෝඩකම අවුස්සන අපිට මොලයක් කියලා එකක් තියෙනවනේ එතකොට අපි දැනගන්න ඕන මේ වැඩසටහන බැලීමෙන් මගේ ඔළුවේ රාගය වැඩෙනවා ද්වේෂය වැඩෙනවා මෝහය වැඩෙනවා සියලුම මාධ්‍යවල ඔළුව කන වැඩසටහන් ටික නවත්තන්න බලන එකකින් ඔන්න ජනතා අරගල එතකොට මිනිසුන්ගේ ඔළුව විනාශ කරන වැඩසටහන් සියල්ලම අපි වර්ජනය කරන්න ඕන එතකොට රාගයේ කාල යැපෙන යක්කුන්ට රාගය නොබෙද නොබෙදා ඉන්නකොට ద్వේෂයේ කාල යැපෙන යක්කුන්ට ద్వේෂය බෙදන්නේ නැතුව ඉන්නකොට මදය කාල යැපෙන යක්කුන්ට මදය බෙදන්නේ නැතුව ඉන්නකොට මත් වෙන්නේ නැතුව ඉන්නකොට මෝහයේ කාල යැපෙන අයට අපි මෝඩ නොවී ඉන්නකොට ඒ අයගේ බලේ බින්දෙනවද නැද්ද බලේ බින්දෙනවා ඒ අයගේ බලේ බින්දෙනකොට අපේ බලේ වැඩි වෙනවද නැද්ද වැඩි වෙනවා අන්න එදාට තමයි මේ රටට ලෝකෙට ජයග්‍රහණයේ සැබවින්ම හම්බෙන්නේ එතෙක් ජයක් නැත ඒක කෙලිම මං කියනවා එතෙක් ජයක් නැත ඒ නිසා කරන්න තියෙන දේ තමයි කවුරු කොහොම කිව්වත් මේ සදාචාරයේ ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍යයි මට මතක් වෙනවා මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ නිතර මතක් කරපු කාරණාවක් මේ වැඩිහිටි අම්මලට මතක ඇති මිනිහා නොහදා රට හදන්න බෑ මිනිහත් හදාගනිමින් රටත් හදාගනිමු කවුරුත් ගණන් ගත්තේ නෑ හරියට මිනිහා නොහදා රට හදන්න බෑ දැන් රට හදන්න ගියා මිනිහා හැදුනේ නෑ ඔක්කොම ගියා රාගය පස්සේ ద్వේෂය පස්සේ මදය පස්සේ මෝහය පස්සේ දිව්වා රට හදනවා කියලා හැදුවා මොකද උනේ වැටුණා ඇයි ඒ වැටුනේ මිනිහා හැදුන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු උපයන ධනය අර රාගය ద్వේෂය මදය මෝහය කාල යැපෙන යක්කු ටික තමයි පිට රටට විසි කරන්නේ ඒ අයට පිට රටට විසි කරන්ඩ අපි මොකද කරන්න ඕන දුක් විඳින්න ඕනද නැද්ද දුක් විඳින්න ඕන වෙලා ඒ නිසා මතක තියාගන්න මිනිහා හැදුනොත් තමයි රටත් හැදෙන්නේ මිනිහා හැදෙනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි පංචශීලයේවත් රකින්න තත්වයකට එන්න ඕන ඒ කාලේ මඩිහේ මහානායක හාමුදුරුව මහ විද්වත් භික්ෂුන් වහන්සේලා ඒ පවතින රජයන්ට
ඉල්ලීම් කරනකොට මේ තැබෑරුන් ටික වහලා දාන්න සමාජයේ විනාශ වේගෙන යන්නේ පිරිහෙනවා කියලා කියනකොට මොනවද දීපු උත්තර? ඒව වහලා කොහොමද රජයන්ට වැඩිපුර ධනය හම්බෙන්නේ? ඒවායින් ඒවා වැහුවොත් රට වැටෙනවා. දැන් අරගෙන තිබිලා මොකද උනේ? මට අහන්න තියෙන දේවල් මේ. අරගෙන තිබිලා මොකද උනේ? ඒත් වැටුණද නැද්ද? එහෙනම් පැහැදිලි දුරාචාරයේ පදනම් කරගත්තු ආර්ථික න්‍යාය පත්‍රය අසමත්. අසමත්. එහෙනම් මොකද්ද දැන් කරන්න වෙන්නේ? සදාචාරයේ පදනම් කරගත් ආර්ථික න්‍යාය පත්‍රයකට එන්න ඕන. අපේ ගංගොඩවිල සෝමහාමුදුර මතක් කළා සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි. අපේ සෞභාග්‍ය උදා කරන්නේ වෙන මොකකින්වත් නෙවෙයි සදාචාරයෙන්මයි. එහෙනම් සක්‍රදේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය රට වැසියා ගත යුතුද නැද්ද? ගත යුතුයි. ගන්න පුළුවන් වෙයිද? අන්න ඒ අනුව තමයි තව ඉදිරියට දුක් විඳිනවද නැද්ද කියලා තීරණය කරන්නේ. මතක තියාගන්න දැන් ගොඩාක් පීඩා විඳිනවනේ. විඳින්නම වෙනවා. කවුරු කරපුවද? අපිම කරගත්තුවා. අපිම කරගත්තු දේවල් වලට අපි විඳින්න නැතුව කවුරු විඳින්නද? එහෙනම් මහ ජනතාවට කියන්න තියෙන්නේ විඳින්න ඔය දුක. ඇයි? කවුරුවත් නෙවෙයි මේ දුක දුන්නේ, අපිමයි දීගත්තේ. තේරුණාද කියන එක? එහෙනම් අපේ අරගලේ අපි විය යුත්තේ මොකක්ද? අපි බේරෙන්න ඕන නම්, අපිට දුක් විඳින්න බැරි නම්, අපේ අනාගතයේ දරුපැටවුන්ට දුක දෙන්න ඕන නැත්නම් අපි අර රාගය, ద్వේෂය, මදය, මෝහය කාලය පෙන අයව දුර්වල කරන්නම ඕන. පුළුවන් නම් අතට ගන්න සැබෑ අරගලය. එයයි අපට ජයග්‍රහණේ. එහෙනම් රාග, ద్వේෂ, මෝහ පෝෂණය කරන කෙනෙකුට සැනසීමක් ලැබෙන්නේ නැහැ. එබඳු රාජ්‍යයකට සැනසීමක් ලැබෙන්නේ නැහැ. සැනසීමක් ලැබුණත් ඒක බොහොම తాවකාලිකයි, දිගු කාලීන නැහැ. ඔය ලෝකේ ඒවා පෝෂණය කරලා දිනු වෙච්ච රටවල් ගැන කල්පනා කළොත් ඒත් එහෙම තමයි. ඔය වැඩි කල් දුවන ඒවා නෙවෙයි. ඒ නිසා මේ අපි හැදෙන්න ඕන. දැන් කෙනෙක් හිතයි අපි හැදිලා වැඩන්නේ රටේ රජාය පැයි හැදෙන්න. දැන් බුදුහාමුදුරු දේශනා කළානේ නේ. දැන් අපි ඔක්කොම බලාගෙන ඉන්නවානේ රජවරු හැදෙනක නේද? එදා රජතුමා පත්කලේ පරපුරෙන්. එදා රජතුමා පත්කලේ කවුද? පරපුරෙන්. ආයි මිනිස්සුන්ට ඕන රජෙක්ද ගේන්න පුළුවන් උනේ එදා? මිනිස්සුන්ට ඕන රජෙක් ගේන්න පුළුවන් උනේ නෑ. පරම්පරාවෙන් ආපු කෙනෙක් රජු උනේ. අන්න ඒ රජු දැහැමි වුණොත් රටවැසියා දැහැමි වෙනවා. ඒක මතක තියාගන්න. තේරුණාද කියන එක? දැන් අපි රජු දැහැමි වෙනකම් බලාගෙන හිටියට වැඩක් නැහැ. රජවරු දැහැමි වෙන්නේ නැහැ. ඇයි? රජවරු පත් කරන්නේ කවුද? රජවරු පත් කරන්නේ මහ ජනතාවනේ. එහෙනම් මහ ජනතාව විසින් රජෙක් පත් කරනවා නම් ඒ රජා හරියයි කියලා බලාගෙන ඉන්න බෑ. අපි හරි ගියොත් තමයි රජවරුත් හරි යන්නේ. එහෙනම් රජා හරි ගියොත් රටත් හරියයි, පරම්පරාවෙන් එන විදියට ආවොත්. එතකොට ඒ බලය තියෙන මිනිසුන්ට නෙවෙයි රජාට. රජා හරි ගියොත් සමාජෙම හදනවා. ඒ කාලේ තිබුණේ එහෙම ඒකාධිපති බලයක් නේ. රජාට හිතුනොත් අම්මලට තාත්තලට සලකන්නේ නැති අය හිසකසා දමන්න කිව්ව ගමන් ඔක්කොම දෙමව්පියන්ට සලකනවා. එහෙම එකක් නේ තිබුණේ ඉස්සර. දැන් එහෙම නෙවෙයිනේ. දැන් රජාව තෝරගන්නේ මිනිස්සු. එතකොට මිනිස්සු හැදුනොත් තමයි හොඳ රජෙක් එන්නේ. මිනිස්සු වැරදි නම් හොඳ කෙනෙක් එන්නේ නැහැ. ඉතින් මට කියන්න ඕන ටික මම මේ කිව්වේ. මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කොහොම කියන්නද කියලා. ඉතින් ඒ නිසා ධර්මයට අනුගත වෙන්න. ධර්මානුකූල උත්තරයක් මිසක් ඕකට ඔය දඟලලා උත්තර හම්බෙන්නේ නැහැ. ඒ නිසා රාග, ద్వේෂ, මෝහ පාලනය කරන්න. මං කියන්නේ මේ රහත් උනා වගේ පාරේ විදින්ද කියලා. මේ කියන කතාව තේරුම් ගන්න. අඩුම ගානේ මාස 6ක් රාත්‍රී සමාජ ශාලා වර්ජනය කරන්න. ඈ බොන එක නවත්තන්න. ওই විකාර වැඩසටහන් ටික බලන එක නවත්තන්න. ඈ එතකොට මොකද වෙන්නේ? මේ සදාචාරය උද්දීපනය වෙනකොට
දුරාචාරයේ බලය බිඳිනවා. දැන් ඒකයි කරන්න ඕන. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍ර ගත්ත ක්‍රියාමාර්ගයේ ගමු දෙවිවරු කරපු වැඩේ කරන්න යන්න එපා. ඒක කරන තරමට යක්කු ශක්තිමත්. යක්කු ශක්තිමත් වෙන තාක්කල් අපි දුර්වලයි. අපි කෑ ගැහුවට වැඩන්නේ. ඒ කෑ ගැහිල්ලනොත් යක්කු ටිකක්ම බල සම්පන්න වෙනවා මිසක්ක අපි බල සම්පන්න වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න මම මේ ධර්මානුකූලවයි මේ කතාව විග්‍රහ කළේ. කාලයටත් උචිත නිසා කාලයටත් ඕන නිසා. ඒ නිසා මේ පන්සිල් සුරකින සමාජයක් ගොඩනගන්න, කෙලෙස් පාලනය කරන සමාජයක් ගොඩනගන්න, ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගන්න, ධර්මද්වීපයක් ගොඩනගන්න, ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න මේ අනුශාසනාව හේතු වේවා වාසනා වේවා. ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සරසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු